මදධහනක් වාදන රපවාහිනේ ධ්‍යාන ප්‍රධාන පවෘතිවිකාශය සමගෙන් ඔබහමුවන ම නිමේශ චමත් සංකල්ප ප්‍රථමය ප්‍රවෘතිී සිරස්ථල තුන්වන කොරෝණ රෝගී මරණයක් සමඟ ජනතාවට සෞඛ්‍ය අංශවලින් දැඩි අවවාද කොරෝනා රෝගයාගේ දේහය ආදාහනය කරන සුසාන බොහොමිය ගැන දැඩි මත ගැටුමක් ස්තිර වැටුපක්හෝ ආදායමක් ලබන පුද්ගලයන් හැර සෙසු සියලු දෙනාටම රුපියල් පන්දහසක දුෂ්කරදීමනාවක්. දුෂ්කර මොහොතේ ශ්‍රාමකයන්ට වජයෙන් සහන රැසක්. ලෝපුරා කොරෝනාව පාලනය කරගත නොහැකි වුවොහොත් දෙන්න ගේපයකදී ආසාධද්‍යන් මිල්ලියන ගණනින් වැඩිබිය හැකි බවට අනතුරු ඇඟවීමක්. දේශ ප්‍රෘති කොරෝනා ආසාධිත තුන්වන මරණයත් සමඟ මෙම රෝකය සම්බන්ධයීෙන් ජනතාව දැඩි අවධානය යොම කළ යුතු බව සෞඛ්‍යංශ අවධහරණය කරනවා. මෙට කොරෝනා රෝගිනි සංඛ්‍යාව එකසි හතලිස් අට දක්වා ඉහළගොස්තිබෙන අතර සුුවලබූ සංඛ්‍යාව ඉසි එකක්. ඊයේ රාත්‍රියයේ සිදූ කොෝනා ආසාධිත පුද්ගලයාගේ මරණයත් සමග, කොරුණා වෛරසෙන් මෙරටදීේගිය සංඛ්‍යාව තුනදක්වා ඉළගියයා. එම පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු, අද පෙරවරුවේ සිදු කිරීමට දියමිතව තිබුණේ මුල්ලේරියාව උඩුමුල්ල පොදුසුසානභූියයේද. ඒ ජාත්‍යන්තර නිෝධායන නීතිරගුලාසිවට ඇරත්වයි. එඒත් එම සුසානභූබියබෙන්ම කොටිකාවත්ත සුසාන භූබියද මෙම පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටිතු සිදු කිරීමට ප්‍රදේශවාසිෙන් අකමැත පල් කර තිබෙනවා අධර සුසනභූබිය ගේටු වස දමා තිබීම ිහිතුවෙන් සෞඛ්‍යංශ දැඩි අපහස්ුතාවට ලක්වුණනා. කොරුණා රෝගීකුගේ දේය පිළිබඳ අසන් කටිතු සිදු කිරීම මගින් රෝගේයේ බෝවන්ඩී නැති බව සෞඛ්‍යංශ පෙන්වා දෙෙනවා. පිළිබඳ ජනතාව අනියතබයක් ඇතිකරගතයුතු ැති බයි. ඔවුන් තවතුරටත් අවධහරණය කරන්නේ. කොරනා රෝගෙන් ඊ රාත්‍රයේදීමියගිය හැත්තෑ තුන් හැවිරිදි මෙම පුද්ගලයා කොළම මර්ධාන ප්‍රදේශී පදිංචිකරයකු බව විශේෂත්ම වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා ශ්‍රීජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාරලබමින් සිටින විට. ඔහුට කොරණා වෛරසේ ආසාධනී ඇති බව තහවරු කරග ඇත්තේ ඒයේ දිනේදීමයි. එම රෝගයා IDඩH රෝහලට මාරුරනවස්සාාවේ මියගොස් ඇති බවද වෛ්‍ය අනිල් ජාසිංග මහතා ප්‍රකාශ් කලා. මෙම රගයාා දීවැඩියාව අධක රුදිරපීඩන දීර්ග කාලීන වකුගඩු අඩපනවීම ආදී රෝගතත්වයන්ගෙන් පෙි සිට අයි, රෝග්‍යයා රෝහල්ගතව ඇත්තේද රගගේ උත්සන්න්නව ඇති අවස්සාවේ දී බැවින් මෙහි අවධානව පිළිබඳ ජනතාව දැඩි අවධනයොමු කළතු බවයි සෞඛ්‍යංශ අධාරණය කරන්නේ. මෙ අතර මෙම රෝග්‍යයා ජීවත්වූ මරධාන ඉමාමුල් අරුස්මාවත මේ වන විට වසා දමාති වෙනවා. ්‍රදශේ පවල් දෙේ තිහක පුද්ගලන් අටසේ දහනම දෙෙනෙකු නිරෝතායනයට යොමු කරති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. මේ වන විට කොරනා බවට සැක සහිත රෝගී එකී විසි දෙෙනෙු. රෝහල් ගතව ප්‍රතිකාර ලබවිින් සිටිනවා.ඉන් වැඩිම පිරිසක් ප්‍රතිකාරලබන්නේ ජාතික බෝන රෝග වි්‍යායතන නිරෝධයනටයතු සාර්ථක අවසන් කළ එකසි අනු පස්ස දෙෙකු අදදිනේ පිටත් ගා. ත් එදහස් පන්සේක අසන්න පරික් නිෝධයන මධ්‍යස්නවල න දෙෙසිටිනවා වන්නේ ආක්ෂකසනා මොලස්සානයට අයත් පම්පි මඩුව යුදහමුදා කඳවරේ ර්ථකව නිෝධාන අවසකළ පුද්ගලන් හතලිස් පස්දනෙක නිස් බලාපිත්වගේිය පන්ිමඩුව යදහමුදා කඳදවරේ මෙලෙස නිරෝධයන ක්‍රියාවලියයට ලක්කරුණේ ඉතාලිය සිට පැමිණි පිරිසකයි. එම කටයුතු සාර්ථක අවසන් කළ මෝන් රජයට යුදහමුදාාවට සහ මේ සදහ සහයූ සියල්තෙනට ප්‍රාමේ පුද කරමින් නිවස් බලාපිටත් ගියා නි අරක්ෂක සේ අච්චාපතියේ ේජ ෙෙන්ඩරල් රෝහිත ධර්මසිරි මහතාගේ පෝර්ණ අධීක්ෂණ යටතේ මෙම කටයුතු සිදු කරුණා. . ේ ඉතාලයේ නවපොල්ඩි නගර ඉගලා ඉතාමත්ම යහපති්දියට අපේ සියලුක් අවශ්‍යතා සපුරා දුන්නා ඇධවාරය නුබලාඋන් මම හිතනවා ලෝකයේ වඩාත්ම මානුෂීයම හමුදාව අපේ යියුත හමු දව කියලා පිවි හමුදාව මේ පවති රජන්නක්ක දැඩි අදරත් දක්වනවා ඒකරපු කැපීම ගැන දිවාරයුබලාන්මහන්සන යු දහමුදාව සියලම සියබලුන්ටත් අන රට යනකුත් සියල්ම දෙනාලට අපි ස්තුතිියන් වෙන හදවති මේ දවස්තිික අපි සතතිින් ගත්ත කර මුදයංක ලැිට හොක්ු දවක ගොඩක් ස්තුතියි ජතිපත්තුමා ඇතුළ හමුදාවේ සහද සවදරියන්ටත් කන්නපුරන්න දීලා ඒ අතින්හ කියන්න වචන අපි හොඳින් බලාගත් ආදරින් බලාගත්ත. එන්න න්න නිරෝදායනවෙන්න එන්න හැමෙනටම බයනැතුවවෙන්න. ගෙදර හිටියටට ආරක්ෂාවක් මෙතන තියන. ඇතරම කියෙන හඳලම් සේවත්තරට අපිට අවශ්‍ය දව හැම දෙයක්ම දන්න ජිකට බොහොම ස්තුතියි මට අඇතරම කියන ම ප්‍රට්නට මට ගොඩක් අමාරුයි. දේ තරක්කිල්ලව තයාලා ඒ විද හැමදක් මති මට කරලා දන්න ෝම ස්තුූ දියකට හැම තිස්සෙම අප අමල තාතල වගේ අපි ළගමී දල හස් කර අපේ අඩු පාඩ සියල්ලම් බැලවා ඉති යාලක් මති ගොඩක්ම ස් තතිවන්ත වෙන සහයන්ට ජීකට දන්නේ ඒක. ළමනාතන්ඩිය පුත්த்தලම, නිටමුව පොළොන්න්නරුව, කුරුණගලන ප්‍රදේශවල පදිංචි මෙම පිරිසට ප්‍රවහන පහසගම්ද ලබාදීමටයි යුදහමුදාාව පියවරගත්තේ. දියතලාව නිරෝධයන මධ්‍යස්සාන නිෝධයනය වූ පිරිසක්ද අද සය නිවස්බලා පිටත්ව ගියා, මෙ අතර මීගමෝ ප්‍රදේ කරුණ ආසාධනව මියගේ පුදගලයා ඇසු කළ පුදගලයන් මෙම තවත් හඳනාගත් කන්ඩෑම් රසක් මෙ වන් විට නිෝධයනනියටලක්ක ඇති බව, යුදහමුදාපති ලුතින ජන්රල් ශවන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කොරෝනා වසංගතය ලෝපුරා රටවල් සහ ස්වම්පාලන ප්‍රදේශ දෙසය තුනක් පුරා පැතිර අද පුද්ගලින් නමලක්ෂ තිස්සයි දහස් එකසි හැත්තැවකට වෛරස වැනද තිබෙනවා. කොවිද්ධහන මේ හේතුවෙන් මියගේ ගණන හතරි සද්දහස් දෙසී හත ලිස්නමයක්. රෝගීන් එක් ලක්ෂ අනුහතර දහස් පොන්සී හැත්ත අටක් සුුවේ ලබා තිබෙනවා. කොරනා වසංගත තත්ත්වේ පාලනය කර නොගත හොත් දින කිහිපයක් තුළ මිලියන ගණනකට වෛරසේ ව්‍යප්තවී හැකි බවල් ලෝකසෞකි සංවිධහනේ ප්‍රධනනි ට්‍රෙඩ්රෝස් ඇඩනෝම් පසනවා. හතවදුරටත් ප්‍රකාශ කළේ වරසේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා මුහුණු ආවරණ පැළඳීමට ජනතාව උනන්දු කිරීමට අවධන යොමු කරඇති බවයි. ආසාධිතීන් සංඛ්‍යාව ලක්ෂ දෙකඉක්මවා අද්දී ඇමෙරිකාවද ජනතාව වෙත මුහුණු ආවරණ සම්බන්ධින් ලබාදී තිබූ උපදෙස් වෙනස්කිරීමට අවධහන යොමු කරති වෙනවා ඒයනුව නිවසින් ැහර යන සියලු දෙනා මුහුණු ආවරන පැද යුත්තුද නැද්‍යයන්න පිළිබඳ ඉදිරියේදී ැනම් දෙැෙනුවඇ. නොසතතු පරිදි ඇති වූ මේ තත්වයට මුහුණදීම. එතරම් පහස්සු කාරයක් නෙවේ කියලායි ඇමරිකානු ආර්ථික විශ්ලේෂකින් පෙන්වල දෙන්නේ ඇමරිකානු කටස්වලද පලේ වගේ මුූල්‍ය වෙළඳ පල පසු බෑමක් හතුව සාමපි දක්නට ලැබන හෙදරක් නෙ මරිකාව ජීවත්වන ්‍රයිලාංකය වෙනුවෙන් ශේෂ වැඩපිලි ලක් ආරම්භ කරලති වෙනවා කිය මරිකා ල පති රද්ි පේරවා මහතාස සඳහන් කර තමයි ඔබ අ්‍යාපන කටේතු වෙනෙන් හිමදත්තම් ඔබ ්‍යාර කටේතු වෙන ඔ මරි ප ම ස . තිනම් බ මේ වන විට ඇමරිකාවේ පදිංචිව සිටිනවානම්. ොෝනාා වෛරසය හේතුවෙන් ඔබ පීඩා විදිෙනවානම් ඔබේ ගැටලුව කොටක් ්‍රයි ලංකා අතානාපති කාරර්යාලේ වෙබ් අඩවිට ගිහිල්ලා තමන්ගේ ගැටලුව සඳහන් කරන්නට කියේලා තානපති තුමාල්ලිමක්කරනවා. ඊෂ්වායිල සෞඛ්‍යමාත්තිවරයාටහ ඔහුගේ බිරිඳට කොෝුණා රගවැලදදි තිබෙනවා. මේ වන ට ඕන්ට අවශ වෛද්‍ය ප්‍රතිකාර ලබාදින බවයි එරට සෞඛ්‍ය මාත්‍යංශයේ පවසන්නේ. තියකට පසු ඉතාලියෙන් වාර්තාාව වූ අඩුම මරණ සංඛ්‍යාව ඒ වාර්තාාවනා. ඒ සටහනුවයේ මරණ හත්සී විසි හතක් ලෙසයි. නමුත් ඉතාලිය සම්පූර්ණින්ම වසාදමන කාලය මෙම මස දහතුන්වනදා එෙක් නිර්ක කරතිබෙනවා. ස්පාන්්‍රයේ ආසාධිතයන් වාර්තාාවීමේ වේගේ අඩුවීතිබනද මරණ සංඛ්‍යාව නමදහස පසු කරතිබෙනවා. එක් දිනක්තුරදි රටින් වාර්තාාවූ වැඩිමන්න සංඛ්‍යාව වන අඩස හැටහතරක් ඊයේ දිනේදී වාර්තාාවනා. ින රජයවිසින් පනවා ඇති නීති උල්ලගනය කරන්නන් සඳහා වෙඩි තැබීමට එරට ජනාධපතිනෝග්ග කරතිබෙනවා. මැනිලානුවර ජතාව වීදවලට පැමිණ, රජට විද්ධව උද්ඝෝෂණ ක්‍රියාත්මකිරීම මීට හතුවයි. දකුණකොරයාු රජය එරට ඇතුළ වන සියලම විදේශකන් සඳහා, දිනදාහතරක අනිවාරය නිරෝධයනයක් ප්‍රකාශයට පත් කරතිබෙනවා එනුව ඒ දදිේද නිෝධාන ප්‍රීක්ෂප කළවිදේශකයන්ට දෙෙකු පිටූහල් කළ බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. රජයේ සේවකයන් වැනි ස්තතිර වැටුපක් හෝ ආදායමක් ලබන පුදගලයන් හැර සෙසු සියලුදනාට මෙම දුෂ්කර අවස්ථාවේ දී රුපියල් පන්දහසක දීමනාව ලබාතින බව අමාත්‍ය ආචාරය බඳල ගුණවර්ධන මහතා පවසනවා. කැබිනක් තීන දැනම් දෙෙන මාධ්‍ය හමුවේදේ එමහතා මේ බෞට්‍රකාශ්‍ය කළේ. ජනතාව රාජ්‍ය සේවකයන් ස්ථතිරාදායන් ලබනාය හැරුුණාහම ව්‍යාපාරික ප්‍රජාව විශස්රාමිකයන් ආබාධ තැනැත්තන් සවයන් රැකියන් යියුතුවන් ළමමා. ආරක්ෂක අධිකාරී යට තේ පසුවන්න දරුවන් මේ සියලු දෙනාම ආවරණය වන පරිදිට හතලිස් ලක්ෂේකටත් වැඩි පිරිසට. මූල්්‍යමය වසයෙන් මේ දුෂ්කර අවස්ථාවේදී හුස්ම ගැනීමට. යපුම් මට්ට මේ ජීවත්වීමට අවශ්‍ය ප්‍රමාණවත් අවුම වසයෙන් රුපියල් පන්දහස. දීමනාවක් ලබාදීම සඳහා වෙන විශේෂ කැබිනත් පත්්‍රිකාව පිළිබඳ ජනාධපත්තුමාගේ සාකච්ඡා කලා. වෂද ඉද වැනි අත්‍යවශ්‍ය බහන් හැර සසු හන්ඩ සඳහා ආයයිනිික සීමපනවන බව අමාත්‍ය රමෂ් පතිරන මහතාමිහිදි සඳහන් කලා. ඉදිරි කාලවකවානු තුළ සමහර රටවලින් මෙ රටට ආනයනය කරන ආහාර ද්‍රව්්‍ය වල හිතාවයක් ඇති හැකි බැවින් ඒෙනුවෙන් විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරට කරු චමල් රාජි පක්ෂ ඇත්තුමා යෝජනා ඉදිරිපත් කළා සෞභාග්‍යයා වැඩසටහන ෘෂිකර්ම අමාත්‍යංශය මගින් ලංකාව ක්‍රියාත්මක කරනවා ඒ සඳහා මේ මස නම වන දින සමාරම්භක වවස්ථාවක්ටිය යෝදාගෙන ලංකාපු රම ක්‍රියාත්මක වෙනවා ඉසඳහා තෝරාගත් විශේෂිත භෝග කිහිපයක් රටි වැඩිවශයෙන් වග කරන්න රජා අදහස් කරගන සිටන යටතේ බඩ රිංගු මොං ෑයට උන්ඳු. කොල්ලු සෝයා කව්පි තල එවගේ රටකජු කරක්කන් ලුකුලූනු රතුලූනු අමමිරෙස් අර්තාපල් සහ කහ ඇතුළු කෘෂි භෝග විශේෂයෙන් ප්‍රවර්ධනය කොට දැනට භාවිතාවට නොගන්න ඉඩම් ශාල ප්‍රමාණයක් ආවරණ වන පරිදිම කෘෂිකාර්ණක වැඩසරහ හිතා ශක්තිමත්තු දියත්රට අහස්කරගෙන සිට්නවා ලංකාවට ඉදිරිකාලය තුළ අත්‍යවශ්‍යම අවෂද ඉන්දන හැර අනිකුත් අත්‍යවශ්‍යන වන බාන්්ඩ ආනෑනය කිරීම තහනම් කිරීමටත් සීමකිරීමටත් රජයතීන්දු කට තිබෙනවා. මේ අතර සමෘදධ පතිලාබ ලබන ජනතාවට, රුපාල් පන්දහසේ දීනාව ලබාදීමට ලබාදීම ක්‍රියාත්මකවන අතර මතිලබ නොලබන පොතුලඒක නිසිරන හයලක්ෂ තිස්තුදහසකට අධික පවල් සංක්‍යාව කරද රුපියල් පදහසය දීමනාව ලබාදන බව සමුදධ්‍යක් නරල් න්ඳුලතිෙි සිර මහතා මධ්‍ය හමුවේද ප්‍රකාශ කලා තවත් රාජින්ධර ප්‍රසක්්ද හැදී අහස් පල කලාා. පලවෙනි පියරවිදියට රුපියල් පන්දහසක දීමනා අත්තිකාරම් මුදල දේ පජාමූල බැංකු මගින් ප්‍රතිලාබින්ගේ නිවස්වටම ගිහිල්ලලා ලබාදීම කටයුත්තයි මේ ලාෑවෙ සිද්ධ වේ. අපිට අද වෙනට වාර්තාලා තිබෙනවා. ඊය වෙනකොට දොළස්ලක්ෂ පනස් අටදාහක වගේ ප්‍රමාණයක් මේ වනකොටඒ ප්‍රතිලාබය ලබාගෙන තිබෙන. ද රීලංගට අපි වැදගත් කාරණය තමයි අපේ අතිකර ජනාපත්තුමාගේ ඒයඋපදෙස් මත ගරවග්‍රමත්තුමත් ජනාධප්‍රතිකාරය සසාධක බලකායත් වාාධීප ැටිලිව රේ වැඩ පිල්ල අටේද. අපිට තවත් පවුල් ලක්ෂ. යලක්ෂ තිස්තුන්දා වගේ ප්‍රමාණයක් ගන්න වෙලා තිබේ සමස්ත විශ්‍රාමිකයන් හයලක්ෂ හතලිස් පන්දස් එකසිය හැත්ත නමඒකට ෘුපියල් කෝටි එක්දස් අටසය දෙක ප්‍රමාණයක් විස්්‍රම වැටුප වසයෙන් අප්‍රේල් මාසය තුළදී. එනම් අද දින සිට දෙවෙන්දා තුන්ගෙන්දසා හයවැනි දින යන දින තුන තුලදී ගෙවීමට සියලු කටයුතු සූදානම් කරල තියෙනවා. ඒ සඳහා විශ්්‍රාමිකයන්ට පුළුවන් තමන්ගේ. ස්සාවාමට දෙපාර්ත්මේන්තුව සින් නිෙකුත් කරපු. හැඳුනුම් පත භාවිතා කරන්න ඒක ඇඳරිනීති බලපත්‍රයක් වසයෙන් භාවිතා කරන්න විශේෂෙන්ම මේවස්ථජ ප්‍රකාශ කරන්න කැමැති. වැඩි හිටියෝ මෙ පලක්ෂ පනස් නමදාක් නතහ පන්ලක්ෂ හරදාකට. ආසන්න ප්‍රමාණයකට උපයල් පද හදිම අපි අපේ මාචතුල ලබාදීම කටයුතු සූදනකරෙනනවා දන්ට රුපය දහදීමමාව ගන්න වැඩිට අතරක රප දාහකුත් පොතුලෙන ක්ෂ හතලි ද තුන්සි හතලි දක් ඩටියට ුපියල් පදහැදීමකොත් අනිවායම ලැබෙනකනක ම්‍යස්ථයි මක්කරන ුදලින් ලබාද අනහද ලුති බද මනස්තුන් දර ව ක් ර ස. පැතිලබ ට පන්ද ලබදන අප ීට පෙර සෙක් ද ලබදන්න පාසිල එක කාරල මගින් නත්ම අවස්ථාව තත්තයන්ුව පේ සද ල්ලාසිට කරත්ම අස්ාව යන්නප ප්‍රසිික කාරට මේ ලක්ෂේකාමරක් වූ සීලුවම පතිලාබීන්ට ග්‍රාම නිදමගේ ගම ගදනවා. විස්්්‍රාම ට ලබා දෙන අද හෙට සහ ලබන හය වනදා. औෂද අලවි සල් විවෘත්තවතබෙනවා. තැල් කාරයා මගගේ විශ්්‍රාමට ලාගන්නා විශ්්‍රාමකයන්ට ය නිවසටම ලැබීමට සැස්සීමට කටයතු කරනා. එම බැංකුමගින් ලබාගන්නා පිරිස් බැංකුවෙත ප්‍රවාහණ කිරීම රජයේ මැදහත්තුවීමෙන් සිදු කරුණා. අෞෂධ අලිවිසල් විරුත්ත කර තැබි මත් සමඟ බහෝ නඟරවල අෞෂ්ද මිලදීගැනීමට දිගු පෝලිම් පැවතියා. විශ්‍රම වැටු බැංකුවලින් ලබාගන්නා ජේෂ්ඨ පරවැසයන්ට බැංකවලට යාම සඳහා යුදහමුදාව මගින් ප්‍රවාහන පහස්සුකම් සලසාතිබුණා. වන්‍යියාව දිස්ත්‍රිකයේ විශ්‍රම වැටු ලබාගන්නා පිරිස් බැංකුවෙත යුදහමුදා බස්රත මින් කැඳවාගෙනයනු ලබවා. විශ්‍රාම වැටු ලලාාගන්න අවස්ථාවේදී සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි යුදාහමුදාව ජේෂ්ඨ පුරවැසයන්ට උපදෙස් ලබාදුන්නේ. මාතලේ ස්ත්‍රීකේ විස්්්‍රාමිකයි ජනතාව එම වැඩ ලබාගැනීම සඳහා බැංකවේතයාම සඳහ ප්‍රවහණ පස්සුකම් සැලසීමට පේවරගෙනති බඩා කිසිදු ගටළුවකින් තුරව විශ්‍රාම වැටු ලාාගනීමෙන් පසු යළි නිවස්වෙත යාමටද ප්‍රවාහණ පහස්සුකම් ලබාදුන්ා. குணம ஸ்ட்ரிக்கே දහமதாவ මயின் விஸ்ட்ராமிக்க ජනතதாාව ැංங்குවෙත රගனாම සිදු කරருண. விஸ்ட்ராம வட்டு ளபாාගனிම සඳහ ලෙස பහ சුகம் සැப்பීම விළිබඳ ජනතාව සயෘதவேதிත්වය பலக்கலாம். வலிமண்ட பැතිவரன கொட்டாசி விஸ்்ராமிக்கியன் ஏத்து கம்மானவல සිට ண்டங்கரයට ප්‍රவாහனேකිරීම லங்கම பஸ் යොதா கணிමින් සිදුக்கெருண. விஸ்ட்ராம வட்டு பிளபாාගனிමன் பசு ஓ,වශ औஷதமிදීගන්න ආකාரேது දක්නට ලැබடா. හ ම ්‍රේ ම ට ලබාගනීම සඳහල් ජනතාව අවශ්‍ය ේල හසුකම් ස ති ම න්ට ර ඩ ප ලගෙන ම ම කොට ලන. . ද ඇතුුවේ ඒහිට න හම්දාම් බල්සග යෑම අපි ැම් බඩි අරගෙන ඒකට යන්නේද ලබ ඉකන හහි ඔසු සැල් විරුතකිර මත් සමඟ, හොරන ප්‍රදේශයෙන් ජනතාවද සෞඛ්‍ය උපදෙස් පිපදිමීම, අවෂද ලබාගනීම සහ රන්දී සිටිය. විස්ත්‍රාම වැටු ලබාධන දිනතුනේද, ඔසු සැල් විරුත්ත කර තැබීමට රජයකත් තිරණයට ජනතවස්තුතිය පල කරනවා. COVID -19 වේ හේතුවෙන් මුළු දිවනයට මේ වනවිට ඇදිරිනීතිය පනවාතිබෙනවා. එහත් අද දවස හෙට දවසහනිදා දවසතුලද, ලංකාේ සියලුම විශ්‍රාමිකයන් සහ විශ්‍රාම වැට ලාදීමට අිකර ජනාතිපත්තුමන් අගමත්තුන් ඇතුු රජ කාරමන්ට සිල් දෙන ේවනමට සල කටතු කර කාර අපි දක්. අනුරාදු ප්‍රජිස්ප්‍රිකේ විශ්‍රාමික ජනතාව සඳහද විශ්්‍රාම වැඩුපලබාගනීම සඳහා අවශ්‍ය ප්‍රහන ඇතුළු සේලු පහස්සුකම් සලසාතිබඩා. එකවර රෝගීන් හතර දෙනකුට කෘතිම ශසනය ලබාදිය හැකි වෙන්ටිලේර් යන්ත්‍රියක් මෙරට හෙද නිරධාරයෙකු නිර්මාණය කරති වෙනවා. ඔහු මහනුවර හරද ශාලය දනිසත්කාරය එකගේ හෙද නිරධාහරී බිියන් හපුතන්ත්‍රීම හතායි. හතරදිනකුට එකවර කෘතිම ශෝසනය දිය හැකි මෙම වෙන්ටිලේර් යන්ත්‍රය සෞඛ්‍යමාත්‍යය පවිත්‍රවාන්‍යාර්චි මහත්මයට හඳන්වාදීම ඒ මත්‍යංශවේදී අද පෙරවරයේ සිදු කෙරුණ. කරෝුණ රෝකීන්ට කෘතිම ශ්‍රසනය ලබාතීමේදී අවශ්‍ය තනම් ශෝසන න්ත්‍ර නොමැතිවීමේ ගැටලුවට මෙය විසඳමක් වනු ඇති බවයි ඒ නිෂ්පාදනය කළ හෙද නිලදහරි බිහාන් හපුතන්ත්‍රී මහතා පවසන්නේ. ඒ අයකුගෙන් තවත් අයෙකුට විශබීච පැතිර නොයන පරිදිමය නිපදවාතිවීම විශේෂත්වයක්. ය කෘතිම් ශසනයන්ට පන්සියක වගේ ප්‍රමාණයක් දැනට තිබුණත් හදිසි අවශ්‍යතාවයකදී ඇතරමයින් අපට ප්‍රෝජනට ගතහැකි වන්නේ යන්ත්‍ර තුන් සයක වගේ ප්‍රමාණයක් පමණයි. මම මේ නිර්මාණය කරේ එක ටෘතිම සොසන යන්ත්‍රයකින්. රෝගීන් හත්‍රදිනකුට ප්‍රතිම් සසනය ලබා දෙන්නට හැකිවන පරිදි නිර්මාණයයක් තමයි ම ි කල්ලතිීන්නේ මෙම තිය යන්ත්‍ර පන්සීය දෙදාහක් දක්වා එනම් රෝගීන් දෙදහකට සම්බන්ධ කිරීමට හැකියාව ලැබෙනවා. ඇතරකෘතිම ශවස යන්ත්‍රයක්ක මෙෙරට ඉංචනේරුවරයකුද නිපදවාතිබෙනවා ශ්‍රු ලංකා නිර්වේදන වෛද්‍ය සංගම එල්ලීමකට අනුවේ නිපදවාඇත්තේ මටුව විශ්විද්‍යල යන්ත්‍රික ංචනේර පාදිධහරයක වන බුද්ධි මාර සිංගම හතායි. විදේශවලින් ගෙන්වන ෙන්ටලේට යන්ත්‍රවල ප්‍රමිතියම ඇති පරිදිමය නිපදව ඇති බවයි ඔහු පවසන්නේ. මෙවන විටත් ඔහු විධන්ත්‍ර නිපදවීමේ කම්හල් දෙකක් පාත්වාගෙන යන ව්‍යවසායකෙක්. මේක බඩි ක් ස ල පු ගද ා කර ලා පොතුවේ. . රෝනා රෝගයකූ ියගිය විට අවස්සන් කටයුතු සිදු කරන්නේ සෞඛ්‍යාරක්ෂිත බැවින් ඒ සම්පන්ධයෙන් අනියත බයක් ඇතිකර ගතයුතු නැති බව වෛද්‍යවරුන් පෙන් වාදෙනවා. ඇදිරිනිිති අවස්ථාවේ පිට පැමිණ උද්ඝෝෂණවැනි ක්‍රියාවල නිදරවීමෙන් රෝග අවදහනම ඒහලයා හැකි බවයි ඔවුන් පෙන් වාදෙන්නේ. කොරෝනා වරසයෙන් මියගේිය රෝග්‍යයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීමට ඇත වූ බාධා සම්බන්ධයෙන් අදහස්ථක්වමින් විශෂක්ඥ වෛද්‍ය බාපලිවඩන මහත්මිය මේ බව ප්‍රකාශ්‍ර කලා. ඇදිරිි නීතිය පවත්වන කාලය තුළ ඔබ නිවසින් බැහැරව විවිධ කටයුතුවල උද්ඝෝෂණයන්හි යෙදීමට යෙදුන හොත් රෝගය පැතිරයාමේ අවධානම වැඩිවිය හැකි. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දෙන ලද උපදෙස් අනුව ක්‍රියා කරන්නත් රජය විසින් මේ වන විට ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර අනුව ක්‍රියා කරන ලෙසත් මයිල්ලා සිටිනවා ශ්‍රී ලංකාවත් අනුගමනය කරන්නේ ජාත්‍යන්ත්‍ර මට්ටමේ භාවිතා වන ක්‍රමවදධාන්මයි ලොක සවක් වි ද. අනුව යම් කිසි හයකින් මරණයට පත්වනොත් ඒ අවස්ථාවක දීත් ක්‍රියාත්මක කරන්න වෙන්නේ මෙවැනි පිලිසීමක් වගේ දෙකට ලක්රන්න වෙයි එහි දීත් මේ සියලුම ශරීර කොටස් වල තියෙන විස බීජය වන විට තුරන් වෙන අලු බවට පත්වීමේ දී මවිතන ඒ ගැන අනිස්ති්බයක් ඇතිකරගත යුත්තු නැහැ කිසිවකු කාරුණිකව බවමංගල්ලය කටයුතු කරන්න ඒ පවුල්ලේ අයට උපකාර කරන්න ඕන මේ වගේ අවස්ථාවක දී තය නිසා මේ රෝග විසබීජය කිසි විට කත් තව කෙනකු ඇතුල්වීමට ඉඩකඩ සැලසෙන්නේ නැහැමතිබිය අධීක්ෂණය යටතේ මේ ක්‍රියාවලිය සිදුවන්නේ නිසා කිසිවිටකත් ජනතාවට බියවී යුතු නැහැමි සම්බන්. ඇදිරි නීතිය උල්ලගනය කරන පුදගලයන් අත්තරංගෝට ගැනීමේ මෙහයුම් අකණ්ඩෝම ක්‍රාත්මකයි. පසුගේ විසි වනදාසිට මේ දක්වා දස දහස්සකට අධි පිරිසක් මෙලෙස අතරංගෝටගෙන ඇති බ නියෝච්ච්‍ය පොලස්පති ජිත්‍රෝගණ මතා ප්‍රකාශ කලා. මේ වඩ විට නමදහසකට ආහසන්න සංඛ්‍යාවක් කැදදි මීති සබන්ධය අස ගොඩගෙන තිබෙන දින මක් දි ීති කඩ කිරීම දි ීති බල පස්ස කඩ කිරීම හසක ති කා තු ීති බලපස්ස්‍ර භාවි කිරීමෙන් වලකින්න යවගේ නිරෝදායන දි නීතියට ෞු කරමින් කට තු කරන්න ම ේ. රක්ෂිත බඳනාගාර ගතකර සිටි එකසිය අසු එක්දෙනකුට අද ඇපනියම කෙරුණා. සුළු වැදි සම්බන්ධයෙන් මඩකළපුව බඳනාගාරරි රඳවා සිටි එකසිය අසූ එක්දෙනෙකුටයි මෙලෙස ඇපනියම කෙරුණ. කොරෝනා වරසත් සගරටතු උද්ගත තත්වය හමුවේ ආරක්ෂිද පීවරක් ෙස මෙම පීවර ගත් බයි මඩකළපුව බඳනාගාර අධකාරි එස්ල් විජසේ කර මහතා ප්‍රකාශ කළේ. නවගත්තේ ගම ඉගිනිමිටිය දෙමන ගම්මානකදේශයේ සූදු පොලාක් පත්වාගනිගේ ස්ථානයක් පොලිසිය වටලා අතිබෙනවා. එම ස්ථානයේ අලවිකිරීමට සූදනම් කරතිබූ මත් පැන්තොකයක්ද පොලිසිය ස්ොයාගත්තා. නවගතයේ ගම ොලසිලබරුතුොරතුරට අනුව වැටලිීමම් සදු කෙරුණා. හිද සූදු පොලේ සිට සදන්නකු අතනකටත් අර ඔතුු එල්ිීම යොදාගත් ොපියල් විි පන්දහසකට ආසන්න මුදලක්ද පොලස් ාරයට ැරුණා. එම සූදු පොල පත්වාගනගේ නිවසේ අලවිකිරීම තිබූ නීතිරෝදී මත් පැන්තකයක් සමග මුවමස්තෝකයක් ද සස්යාගනැතිබෙනවා. ද ්‍රධ ශ www.ipnnews.telK.